ජාතික විද්වත් සංවිධානයේ මිනින්දෝර වෘත්තිකින්ගේ ජාතික සමුලෝටෙක්මිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පුනරුද යුගයක් වෙනුවෙන් මිනින්දෝරුවාගේ කාර්යභාරය යන මෙන් මෙය පැවැත්ුණා. පදනම් ආයතනයේදී සමුලුව පැවැතුණේ. ඔබ දන්නා මේ සිද්ධ වෙන්න යන්නේ ලංකා දේශපාලනයේ විශාලතම හැරවුම. අපේ රටේ දේශපාලනයේ සාම්ප්‍රදායික ලෙස දීර්ඝ කාලයක් ඔහේ ගලාගෙන ආවා. පවුල් 11ක් අතේ මේ දේශපාලන බලය කේන්ද්‍ර වෙන්න පටන් ගත්තා. 47 සේනානායක 50 දශක ආරම්භය දක්වා 60 65 ආයේ සේනානායක 56 ඉඳන් 65 දක්වා බණ්ඩාරනායක 77 ඉඳන් 89 දක්වා ජයවර්ධන දැන් එයාගේ බෑනා 94 ඉඳන් 2005 දක්වා බණ්ඩාරනායක මේ ආදී පවුල් පහක් තමයි මේ අවුරුදු 76ම අපේ රටේ දේශපාලන බලය හසුරුවලා තියෙන්නේ. දීර්ඝ කාලයක් ඉතා කුඩා කණ්ඩායමක් අතේ පරපුරු කණ්ඩායමක් අතේ අපේ මුළු දේශපාලන බලයත් රාජ්‍යාන්තර තිර වෙලා තියෙනවා. මේ අවුරුද්දේ අපේ උත්සාහය තිබෙන්නේ අන්නේ ඉතා කුඩා කණ්ඩායමක් අත ගොනු වී තිබෙන දේශපාලන බලය පොදු ජනයාගේ ව්‍යාපාරයක් අතට මාරු කරගත යුතුයි. කාට හරි හිතනවා තව ටිකක් දීලා බලමු වගේ හිතනවා. මේ ඊට වඩා බලන්න දෙයක් නැහැ. මම කියන්නේ අපි මේක මාරු කරගත යුතුයි.